මගේ දැනුම මණ්ඩලයේ දෝෂයක් සම්බන්ධයෙන් කියලා අපි දැනට හිතුවා මේ කැපියක් මැද ගියේ කියලා සේවාවේද මොන මොන අයට මේ අමාරු දුර දුන්නේ වේද කියලා ජනතාව බොහෝ සේ බලා සිට මොහොතක තමයි ජනාධිපති රනිල් විික්‍රමසිංහ මහතා ජනාධිපතිතුමන් ලෙස පත්වුණේ. ඉතින් ලොකු වගකීමක් තිබෙන මොහොතක තමයි මේ අද නම කැපියක් මැද දුන්නේ මේ කටයුතු සිදු කරන්නේ. රට අරාජික වී ඇති මොහොතක රාජ්‍යතාන්ත්‍රිකයේ රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකාව මිස බලා සිටින මොහොතක තමයි අද ලොකු වගකීමක් තිබෙන්නේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිටයි අපි මේ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ. අභිනව අග්‍රාමාත්‍යවරයා දිවුරුන් දීමේ නිල උත්සවය පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි. අද දවසේදී මේ රනිල් වික්‍රමසිංහ මහත්මන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පිහිටවනු ලබන අන්තර්කාලීන රජයේ අගමැතිවරයා ලෙසයි දිනේෂ් ගුණවර්ධන මහතා අද දිවුරුන් දීම නියමිතව තිබෙන්නේ. නව අගමැතිවරයා පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කරන විට 1983 අතුරු මැතිවරණයෙන් මාර්ග මන්ත්‍රීවරයා ලෙස ඓතිහාසික ජයග්‍රහණයක් ලබමින් පළමුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වෙනවා. එතැන් පටන් ප්‍රවාහන හා පරිසර, නාගරික සංවර්ධන හා ජල සම්පාදන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය, එවැගේම නාගරික සංවර්ධන, එවැගේම නාගරික සංවර්ධන වගේම මහනගර හා බස්නාහිර සංවර්ධන, විදේශ කටයුතු හා රැකියා කම්කරු ඇතුළු විවිධ අමාත්‍යාංශ ගණනාවක තනතුරු එතුමන් විසින් හොබවා තිබෙනවා. එවැගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස, එවැගේම ආණ්ඩු පක්ෂයේ සභානායකවරයා ලෙසත් එතුමන් පාර්ලිමේන්තුවේ කටයුතු කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් ලෙසයි දිනේෂ් ගුණවර්ධන මහතා අද දවසේදී නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුන් දීමේ කටයුතු සූදානම් කර තිබෙන්නේ. අතිගරු ජනාධිපතිතුමන් මේ මොහොත වෙන විට මේ ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ වගේම ජනාධිපති ලේකම්තුමන්, ඒ සියලු දෙනාම මේ මොහොතේදී මැති ඇමතුරුන් ඇතුළු සියලු දෙනා අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැස්ව සිටිනවා මේ දිවුරුන් දීමේ උත්සවයට එකතු වීම සඳහා. ඒ වගේම මේ වන විට නව කැබිනට් මණ්ඩලයේ දිවුරුන් දීමේ කටයුතු පිළිබඳවත් අපි ඔබට විශේෂයෙන්ම තොරතුරු සඳහන් කරන්න අවශ්‍යයි. අද පසුරු එකට පමණ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු දිවුරුන් දීමේ අවස්ථාව ගෙන එන්නට මේ විදිහටම අපි සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ කටයුතුත් අද දවසේදීම සිදුවන්නට නියමිතයි. විශේෂයෙන්ම අභිනව අග්‍රාමාත්‍යවරයා දිවුරුන් දීමේ සුබ වේලාව පැමිණෙන තුරුයි මේ වන විට සියලු දෙනා බලාපොරොත්තු වෙමින් සිටින්නේ. මැති ඇමතුරුන් විශාල පිරිසක් මේ අවස්ථාව සමගින් ඒකරාශී වී සිටිනවා. අපි සඳහන් කළා විශේෂයෙන්ම අපේ රටේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් හැටියටයි අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුන් දීම නියමිත දිනේෂ් ගුණවර්ධන මහතා හඳුන්වන්නට හැකියාව තිබෙන්නේ. විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා ගණනාවකම එතුමන් කටයුතු කර තිබෙනවා. මේ අපේ රටේ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම පිළිබඳව, ඒ වගේම පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස කටයුතු කරමින්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින්, අමාත්‍යාංශ ගණනාවක් ඔබවමින් 1983 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ අපේ රටේ දේශතුම දේශපාලඥයෙක් කෙරෙහිටයි සඳහන් කරන්නට හැකියාව තිබෙන්නේ. අපි බලමු තවත් ටික වේලාවකින් මේ දිවුරුන් දීමේ කටයුතු සිදු වෙනවා. විශේෂයෙන්ම අභිනව අග්‍රාමාත්‍යතුමා දිවුරුන් දීමට නියමිත අග්‍රාමාත්‍යතුමා සහ ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පිහිටි බුද්ධ ප්‍රතිමාවට පල් පූජා කරමින් තමයි මේ කටයුත්ත ආරම්භ කළේ. මේ වන විටත් අපි දකිනවා අග්‍රාමාත්‍ය කාර්යාලයේ විශාල මැති ඇමතුරුන් පිරිසක් ඒකරාශී වී සිටිනවා මේ අවස්ථාව සමගින් ඒකරාශී වන්නට. විශේෂයෙන්ම අභියෝගාත්මක මොහොතකයි අභිනව ජනාධිපතිතුමන් ඊයේ දිනේදී දිවුරුන් දීම සිදු කරන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රටාර්ථික වශයෙන් දැවැන්ත අර්බුදකාරී තත්වයකට මුහුණ පා සිටින අවස්ථාවක ඒ අනුව මේ වන විට තීරණය කර තිබෙන්නේ අන්තර්කාලීන රජයක් පිහිටවීම සඳහා. එහි අග්‍රාමාත්‍යවරයා ලෙසයි දිනේෂ් ගුණවර්ධන මහතා අද දිවුරුන් දීම නියමිතව තිබෙන්නේ. ඒ අනුව මේ අභිනව නායකින් දෙපළටත්, ඒ වගේම අද සවස පත්වන කැබිනට් මණ්ඩලයටත් විශාල වගකීමක් තිබෙනවා රට මෙතනින් එහාට ගෙන යන කාර්යකාරී පිළිබඳ, විශේෂයෙන්ම ආර්ථිකය නගා සිටුවීම, ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම, මේ ආදී අභියෝගාත්මක කාරණා ගණනාවකට මුහුණ දෙන්න නියමිතයි. ඒ නිසා තමයි අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවීම සඳහා කටයුතු සූදානම් කර තිබෙන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතිනවා. අග්‍රාමාත්‍යවරයා අද දිවුරුන් දීමෙන් පසු තව ටික වේලාවකින් කැබිනට් මණ්ඩලයේ සවස් වරුවේ දිවුරුන් දීම නියමිතයි. අපිට ඒ පිළිබඳවත්
ජාතික රූපවාහිනිය ඔස්සේ තොරතුරු ගෙනෙන්නට හැකියාව තිබෙනවා. ඉතින් අපි මේ සුබ මොහොත එනතුරු ඉතාවමත් රැඳී සිටින්නේ අපි බලමු මේ සියලු දර්ශන ජාතික රූපවාහිනිය ඔස්සේ වාර්තා කරන්නට අපි සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. දැන් කෙමෙන් කෙමෙන් මේ මොහොතේ ලැබෙනවා අපි බලමු අභිනව අග්‍රාමාත්‍යවරයා දියුරුන් දීමේ මේ සජීව දර්ශන. තව ස්වල්ප මොහොතකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී නව අග්‍රාමාත්‍යවරයා දියුරුම් දීම සිදු කිරීමට නියමිතව තිබෙනවා ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී. இடைக்கால அரசாங்கத்தின் பிரதமராக பாராளுமன்ற சபை முதல்வர் தினேஷ் குணவர்தன நியமிக்கப்பட இருக்கிறார். Thank you.
Apata alut video saha pravruti naramimata ihada button ekak click kara Siyatha TV subscribe karanna. Alut video gana mulinma danaganna mema sinuwa click karanna.